පලත්පාලන මැතිවරණය ඉලක්ක කරගත් ජාතික ජනබලවේගයේ තවත් ජනරලියක් පොළොන්නරුවේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. අපේ රටේ දීර්ඝ කාලයක් මේ රට පාලනය කරේ කවුද? උඩ ඉන්න 11ක් පවුල් සංඛ්‍යාවක් අපේ රට පාලනය කරා. රටේ ජනතාව තුළ මතයක් හැදුවා ඒගොල්ලෝ ප්‍රභූවරු. ඒගොල්ලෝ ප්‍රභූවරු. ඒගොල්ලෝ බලය සඳහාම උපන් අය. ඒගොල්ලගේ පවුල් තමයි අපේ රටේ බලය හොබවන්න ඕන. අගමැතිකම් ජනාධිපතිකම් අයිති ඒගොල්ලගේ පවුල් වලට. බණ්ඩාරනායක අගමැති, සිරිමාව බණ්ඩාරනායක අගමැති, චන්ද්‍රිකා ජනාධිපති, ඩී.එස්. සේනනායක අගමැති, දඩ්ලි සේනනායක අගමැති, ජනාධිපති මහින්ද, මල්ලි ගෝඨාභය ජනාධිපති, පුතා නාමල් අනාගත ජනාධිපති කියලා ඒගොල්ලෝ පවුල් පෙළ ගැස්මක දාලා තිබුණා. ප්‍රේමදාස ජනාධිපති, එයාගේ පුතා අනාගත ජනාධිපති කියලා පිඹුරු පස් සකස් කරලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති, එයාගේ බෑණා රනිල් වික්‍රමසිංහ ජනාධිපති. මේ පවුල් හතරක් වටේ තමයි මේ රටේ පාලනය තිබුණේ. ජනතාවත් හිතුවා ඒ පවුල් තමයි අපි ගලවා ගන්න ඉන්න පවුල්. ඒ පවුල් වල කට්ටිය වාහන හතර පහක එනවා පෝලිමේ. හතර වටෙන් ගාඩ් එක දාගන්නවා. ඇඟිලි හතරේ මුදු. මතකද? මහින්දක බලන්න. කඹයක් තරමට බේස්ලට් එකක්. කළු කණ්ණාඩි සුදු පිරුවට දාගෙන බහිනකොට ජනතාව හිතුවා මේගොල්ලෝ තමයි අපිව පාලනය කරන්න ඉන්න ප්‍රභූවරු. ජනතාව දැන් කල්පනා කරනවා මොකද්ද මේ? මේ කම්බ හොරු කියලා. එක පැත්තකින් ප්‍රභූත්වයෙන් ගමේ ජනතාව ආකර්ෂණය කරගත්තා. අනිත් පැත්තෙන් ප්‍රාදේශීය චණ්ඩි හැදුවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.